සුබ දවසක් කොල හැමෝටම ඔන්න මං අද ගොඩක් වැදගත් මාතෘකාවක් ගැන කතා කරන්න හිතුවා මං අද කතා කරන්න යන්නේ නළ දරු උපත් ගැන ඉතින් ඒ කියන්නේ IVF IVF කියලා තමයි ඔයාලා දන්නේ ඉතින් මේ ළඟදිත් ඒ ගැන ඔයාලට සතුටුදායක ආරංචියක් ලැබුණා ඉතින් ඒ ගැන තමයි මං අද කතා කරන්න යන්නේ කොහොමද දරුවන් නොමැති ඇයට නළ දරු උපත් මගින් දරු උපතක් සිදු කරගන්න කියන එක අපි බලමු කොහොමද මේ නළ දරු උපත්වල මූල ආරම්භය සිදු වෙලා තියෙන්නේ කියලා. ඉතින් පළමුම දරු උපත සිදු වෙලා තියෙන්නේ කියන්නේ නළ දරු උපතක් 1978 ජූලි මාසේ 25 වෙනිදා වයඹ දිග එංගලන්තයේ ඕල්ඩ්හැම්හිදී ලෝ ප්‍රථම පරීක්ෂණ නළ දරුවා වන ලුයිස් බ්‍රවුන් කියන දරුවා තමයි පළමුවෙම නළ දරු උපතක් මගින් මේ ලෝකේ එළිය දැකලා තියෙන්නේ. ඉතින් තාක්ෂණිකව උපකාරී වූ මානව ප්‍රජාවකගේ මූලාරම්භය නිරූපණය කිරීමට මේ දරුවාගේ උපත සලකන්න පුළුවන්. ඉන් පසුව IEF සහ අනිකුත් සරු ප්‍රතිකාරවල ප්‍රතිඵලයක් ලෙස ලෝකයේ පුරා දරුවන් මිලියන 8ක් පමණ උපත ලබා තිනවා කියලා ජාත්‍යන්තර කමිටුවක් මගින් ඇස්තමේන්තුගත කරලා හොයාගෙන තියෙනවා. මෙම ක්‍රමය කෘත්‍රිම සිංචනය ලෙසද හැඳින්වෙනවා. වර්තමානයේදී මේ අභ්‍යන්තර සිංචනය කියලා හඳුන්වනවා. ඒ මෙහිදී සිදුවන්නේ මේ ප්‍රතිකාරයේදී කාන්තාවකගේ ඩිම්බයක් කාන්තා ශරීරයෙන් පිටත පිරිමියෙකුගේ ශුක්‍රාණුවත් සමග සංසේචනය කිරීමක්. ඒ කලලයක් බවට පත්වන තෙක් රසායනාගාරයක පෙට්‍රි දීසියක සකසනු ලබනවා. ඉතින් මෙය සිදු කරලා මෙය කලලයක් බවට පත් වුණාට පස්සේ ඒ කාන්තා ශරීරය තුළ රෝපණය කිරීම ක්‍රියාවලිය ආරම්භ කිරීමෙන් ගැබ් ගැනීමක් සිදු කරනවා. IVF කියන්නේ ප්‍රධානම ඒ වගේම සාර්ථකම කෘත්‍රිම දරු උපතක් සිදු කර ගන්න පුළුවන් ක්‍රමයක්. ඉතින් මේ නමුත් මිල අධික සරු ප්‍රතිකාර ක්‍රමයක් වෙනවා. මේ පරීක්ෂණ නළ තුල හැදෙන දරුවෙක්ගේ සාමාන්‍ය පිළිසිඳගත් දරුවෙක්ට හා සමානවම සෞඛ්‍ය තත්ත්වයක් හා ඒ වගේම දරුවේ නිර්මාණය වෙනවා. නමුත් මෙහිදී සැලකිලට ගන්න පුළුවන් ප්‍රධානම කාරණයක් තමයි සැලකිලිමත් විය යුතු අවස්ථාවක් විදිහට එක් කල්ලයකට වඩා වැඩි ප්‍රමාණයක් මවගේ ගර්භාෂය තුළ තැන්පත් කළ විට අභ්‍යන්තර සංසේචනය හරහා බහු උපත් වර්ධනය වෙන්න පුළුවන්. ඉතින් එක් කල්ලයක් පමණක් තැන්පත් කළ විටත් සමාන නියුන් දරුවන් වර්ධනය වෙන්න පුළුවන්. ඉතින් මෙය අහිතකර වෙනවා මවට වගේම දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වයටත් එක් දරුවෙක්ට වඩා හටගන්න අවස්ථාවලදී. ඉතින් බහු නියුන් දරුවන් IVF හරහා උපදින දරුවන්ගේ සෞඛ්‍ය අවදානම වැඩි කියන නියුන් දරුවන්ගේ එක් දරුවෙක්ගේ නම් එහෙම නැහැ. නියුන් දරුවෝ උපදින විට ඔවුන් නොමේරු සහ අඩු බරින් උපත ලබනවා. ඒ කියන්නේ ඉක්මනින් කියන්නේ නියමිත සති ගන්නට වඩා ප්‍රථම උපත ලබනවා. ඒ වගේම ඔවුන්ට විද සංකූලතා ඇති වෙන්න පුළුවන් උපත ලැබීමෙන් පසුව මස් තිෂ්ක අශභාගය කියලා රෝග ඇති වෙන්න පුළුවන්. ඒ වගේම හුස්ම ගැනීම අපහසුතාවයන්ට මුහුණ දෙන්න පුළුවන්. ඒ වගේම අනෙකුත් ශාරීරික හා ඒ වගේම ඉගෙන ගැනීමේ දුර්වලතා සහිත දරුවන් බිහිවෙන්න පුළුවන්. ඉතින් මේ වගේ වෙනත් සෞඛ්‍ය ගැටලුත් ඇති වෙන්න පුළුවන් මේ වගේ නියුන් දරුවන් IVF ක්‍රමය හරහා ඇතිවීමේදී. ඒ කියන්නේ දෙන්නේ කොයිට වැඩි ප්‍රමාණයක් ඇතිවන විට මේ වගේ අවදානමක් ඇති වෙන්නට පුළුවන්. ඉතින් මං හිතනවා ඔයාලට මේ මොකද නළ දරු උපතක් කියන්නේ කියලා දැනගන්න ඇති කියලා. ඉතින් අනිත් වීඩියෝත් බලන්න. ඉතින් ඔයාලා අනිවාර්යෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒ වගේම ලයික් කරන්න, අනිත් අයත් බලන්න ෂෙයා කරන්න, මොකක් හරි දැනගන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න, ඒ වගේම දිගටම channel එකත් එක්ක ඉන්න. ඔයාලට ගොඩක් වැදගත් වෙනවා ඉක්මනින්ම ගබ්බණී වීමට. ඉතින් මම ඔයාලා හැමෝටම යහපතක්ම වේවා.